අයිබෝවන් ඔබ ජාතික පුවත් විකාශය සමග මම බියංකා ප්‍රේමසිරි මම චානකී නොච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළට ප්‍රදේශ කිහිපයකට නාය අවධානමක් තීවර සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනයට අගමැතිගෙන් නොවේ ව්‍යාපාරිකයන්ට ඇරියුම් කොළඹ කුණු ඉවත් කිරීමේ ගැටලුවක් නත්තල වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් වනු ඇති බවට අනාවැකි කැමරුන් රාජයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භේ පවතින වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ගංගා පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කලුතර සහ බදුල්ල දිස්ත්‍රික් සඳහා නිකුත් කළ නාය අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ගංගාගේ ජල මට්ටම පිටාර මට්ටමේ පවතිනවා. ගංගා හා එහි අතුගංගා දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අත්තනගලු ඔයේ ජලමට්ටමද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. මේගමුව ජායල මිනුවන්ගොඩ ගම්පහ ප්‍රාදේශ විලේකම් කොට්ටාශිවල පහත් බිම්වල ජනතාවටද විමසිල්ලෙන් සිටින ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ. කළුගඟේ ජලමට්ටමද මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමේ පවතිනවා. මදුරාවල හොරණ බුලත්සිංහල ඉංගිරිය පාලින්ද නුවර යන ප්‍රාදේශ විලේකම් කොට්ටාශිවල ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. කැලණිගගේ නාගලගම් වීදියේ ජලමාපකය මීටර 3ට ආසන්න වී තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණිගඟ සුළු ගංවතුර තත්ත්වයට ආසන්නයේ තිබෙන බවයි. වර්ෂාව අඩුවත් ජලය බැස යාමත් සමග ගංගා පිටාර මට්ටමට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. කළුතර නෑබොඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස 3ක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යට වී සිටි එකම පවුලේ සිව් දෙනෙකු ප්‍රදේශවාසීන් බේරා ගනු ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් නිවාස දෙකකට දැඩි හානි සිදු වුණා. ඉස්සරහා ගෙදර ගිහිල්ලා බලන සම්පූර්ණයෙන්ම ඒ ගේ යට වෙලා ළමයි දෙන්නයි ඒ මල්ලි ඇන්ටි ඔක්කොම යට වෙලා හිටියේ. ළමයා කෑ ගහනවා ඇතුලේ ඉඳගෙන බේර ගන්නවා. අරගෙන ඇම්බුලන්ස් එකට එන්න ගිහුවා ඇම්බුලන්ස් දෙකම ආවා. ඒ ලොකු දෙයක් ඇම්බුලන්ස් ටික අපිට මේ තියෙන එක මේ තනිකම පළුතර නගරයට ඇදහැලුණු වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග රසක් ජලයෙන් යට වෙලා වාද්දුව මොරන්තුඩුව මාර්ගය හා ඒ අවට නිවාස 100ක් පමණ ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවෝ සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ විලේකම් කොට්ටාශ්වේ 11ක ග්‍රාමීය නිලධාරී වසම් 132ක් ජලගැල්මට මුහුණ පා තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දිස්ත්‍රික්කයේ පවුල් 2292කට අයත් පුද්ගලයන් 8485ක් ජලගැල්මෙන් පීඩාවට පත් වෙලා හිනිතුම බෝගහවත ප්‍රදේශයේද ජලයෙන් නැට වෙලා යක්කල මුල්ල ප්‍රාදේශ විලේකම් කොට්ටාශ්වේ ඇතැම් ස්ථානවල ගංවතුර තත්ත්වයන් පවතිනවා. ගෙංගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල උඩුගම හිනිතුම තවලම නාගොඩ ඇතුළු පහත් බිම් රසක් ජලයෙන් යට වුණා. ගාල්ල දෙල්ලව උඩුගම නෙළුව උඩුගම අකුරැස්ස උඩුගම තවලම යන මාර්ගවල ගමනාගමනයේ අඩාල වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. වඳුරඹ ඌරළ ප්‍රදේශයේ ඊයේ සවස සැඩපහරට හසු වී අතුරුදහන් වූ පුද්ගලයාගේ මලසිරුර අද සොයාගත්තා. ගාල්ල උණන්විට මාර්ගයේ ගංවතුර සහිත ප්‍රදේශයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පෑවා. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ අකුණුසර වැදීමකින් නිවාස 15කට හානි සිදුව තිබෙනවා. ගෘහ විදුලි උපකරණ රැසකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම් මාර්ගය මතුගම හොරණ මාර්ගයේ දෙහිගස් මුල්ල ප්‍රදේශයේද ජලයෙන් යට වුණා. මාතර කිරඹ ආරේ ජලමට්ටම ඉහළ යමින් පවතිනවා. කඹුරුපිටිය අකුරැස්ස මාලිම්බොඩ තිහගොඩ ඇතුළු ප්‍රදේශ රසක් ජලයෙන් යට වෙලා නිල්වලා ගංගාවේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. එයවට සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසද ඉල්ලීමක් කරනවා. දැඩි නියගයකට මුහුණ දී සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයට වර්ෂාව ලැබීමෙන් වැව් සහ ජලාශවල ජලමට්ටම් ඉහළ යමින් පවතිනවා. රාජාංගනීය ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කළ බැවින් කලා ඔය ජලාශයේ පහළ ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග කාර්යාලයේ දැනුම් දෙන්නේ. මේ අතර කළුතර සහ බදුල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නාය අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් අවධානයෙන් සිටිය යුතු බවයි එම මධ්‍යස්ථානයේ පවසන්නේ. දැනට රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජනතාව ඉවත් කෙරුණා. වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වයේ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. දකුණු මධ්‍යම සබර්ගමු සහ බස්නාහිර පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි. නැගෙනහිර, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි හට ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දකුණු පළාත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවනු ඇති. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. වැසි සමග සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමටද හැකියාව පවතිනවා. මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. ඕනෑම හදිස්සි ආපදා තත්ත්වයකට මුහුණ දීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානමින් සිටින බව සුදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. පීඩාවටපත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට උපදෙස් දී ඇති බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ. පීඩාවටපත් වූවන්ට පිසු ආහාර, පානීය ජලය, වියලි ආහාර සහ ඖෂධ ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මකයි. ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයන් ඒ පිළිබඳව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි සුදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙන්නේ. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ නොවේජියානු ආයෝජකයින් ශ්‍රී ලංකාව සමග එක්ව සිදු කරන කාර්යයන් අගය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා. ඒ ශ්‍රී ලංකා නොවේ ව්‍යාපාරික ප්‍රජාව සමග ඔස්ලෝ නුවර පැවති සාකච්ඡාවකදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිපුණතාවෙන් හෙබි පිරිස් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරගැනීම උදෙසා රජයේ හා පෞද්ගලික අංශයේ එක්වී පොදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද අගමැතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නෝවේජියානු තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග නිර්මාණ ආයතන මෙන්ම ලෝකයේ බොහෝ රටවලට තොරතුරු තාක්ෂණ පහසුකම් සපේන ශ්‍රී ලාංකික ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලුව මිනිස් සම්පත් ඌනතාව බවයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්වා දුන්නේ. ක්ෂේත්‍රයට අවශ්‍ය උපාධිධාරීන් මෙන්ම නිපුණතාවෙන් හෙබි පිරිස් බිහිකිරීම සඳහා අධ්‍යාපන ආයතන ආරම්භ කරන ලෙසද අගමැතිතුමා නොවේ ආයෝජකයින්ගෙන් ඉල්ලීමක් කළා. එම සිසුන්ට අවශ්‍ය සියලු මූල්‍යාධාර ලබා දීමට රජය සූදානම් බවයි එතුමා කියා සිටියේ. ඊට අමතරව ධීවර සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන කිරීමට එක්වන්නයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවේ ව්‍යාපාරිකයින්ට ආරාධනා කළා. දෙරට අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් තම සමාගම සිදු කරන බව ස්ලැස්කොම් ආයතනයේ සභාපති ජීවන් ඥානම් මහතා එහිදී කියා සිටියා. දෙරටම කුඩා රටවල් බැවින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් දිරිමත් කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවට එක් වූ 99 එක්ස් ටෙක්නොලොජි ආයතනයේ සභාපති ඩැක් හොනින්ග්ස් මහතා කියා සිටියේ වසර 3කට පෙර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ සතුටු වන බවයි. ඒ තමා කළ හොඳම ආයෝජනය බවද ඔහු පෙන්වා දුන්නා. නොවේ ඔස්ලෝ නුවර පිහිටි භූ තාක්ෂණික ආයතනයේ කටයුතු සොයා බැලීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස එක්ුණා. ලෝක ඉදිකිරීම පිළිබඳ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙසයි ඒ සැලකෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගනු ලැබුවේ එහි විධායක අධ්‍යක්ෂ කාල් හෙන්රික් මහතා විසින්. ඒ ක්‍රමවේද පිළිබඳව හෙන්රික් මහතා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ දූත පිරිස දැනුවත් කළා. මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය, නායම් හා ආපදා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට එම ආයතනයේ දැනටමත් දායකත්වය ලබා දෙනවා. වෙරළින් එපිට පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සඳහා සුළං බල යන්ත්‍ර ස්ථාපනය, සයුර මැදේ මහා පරිමාණ මත්ස්‍ය වගාව සිදු කිරීම සහ පාවෙන පාලම් නිර්මාණය ඇතුළු ලොව පුරා ආයෝජන ඒ අතර වෙනවා. එම කාර්යයන් සඳහා පරීක්ෂණ සිදු කරන පරීක්ෂණාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස එක්ුණා. කොළඹ නගර සීමාවේ කැලිකසල ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව කසල බාර නොගැනීම හේතුවෙන් කොළඹ නගර සීමාවේ එක් රැස් වන කැලිකසල ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවල පිටිය කසල අංගණයට බැහැර කිරීමවා. එහෙත් එම සංස්ථාව කොළඹ නගර සභාවට දැනුම් දී ඇත්තේ කසල බැහැර කිරීමට අදාළ හිඟමුදල් ගෙවීමට කටයුතු කරන ලෙසයි. මේ පිළිබඳව ඊයේ පැවති මාධ්‍යමකදී කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අදහස් පළ කළා.
ගිවිය යුතු හිඟ මුදල් සියල්ලක්ම ගෙවලා තියෙනවා. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසල සඳහා මාර්තු මාසෙ වෙනකන් අපි රුපියල් 1050ක් මෙට්‍රික් ටොන් එකකට ගෙවලා තියෙනවා. මාර්තු මාසයෙන් පස්සේ රුපියල් 3000ක් ගෙවලා තියෙනවා. මීට අමතරව කියනවා 2017 මැයි මාසෙ ඉඳලා ඔක 5000 කරලා එරියස් එක අපිට ගෙවන්න කියලා. මේ මහජන බදු මුදල් මට මහජනතාවගේ මුදල් එක සෙල්ලම් කරන්න බෑ. කොළඹ නගර සීමාව තුල කැලි කසල ඉවත් නොකිරීම හේතුවෙන් කසල ගොඩගැසී ඇති ආකාරයයි මේ. පටවන්න දෙන්නෑලු සල්ලි ගවන්න ඕනිලු. ඒ නිසා අපිට මේ කරදර මේ. ලොරිය ගියාම ඩම්පරේට ගියාම බාන්න දෙන්නෑ. බාන්න දෙන්නෑ නිසා ලොරිය ආවේ නෑ තාම. ගැටලුව සම්බන්ධයෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. පළවෙනිදා ඉඳලා බාරගන්නේ නැති බව එක ලිපියකින් දැනුම් දීලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනිදා ඉඳලා බාරගන්නේ නැති බව අමාත්‍යාංශයේ විසිනුත් නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව නගර සභාව හොඳින්ම දන්නවා 6 වෙනිදායින් පස්සේ අපි බාරගන්නේ නැහැ කියන එක. මිස්ටර් කුණු සඳහා අපි රුපියල් 5000ක මිලකුත් නියම කළේ මෙට්‍රික් ටොන් එකක් සඳහා වෙන් කරන ළඳ. කුණු සඳහා අපි රුපියල් 3000ක මිලකුත් තමයි අපි නියම කළේ. සෑම පළාත් පාලන ආයතනයක්ම දැනගන්නත් ඕනේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ ස්ථාව දන්සලක් වගේ නොමිලේ දෙන තැනක් නෙමෙයි. තමුන් ගන්නවා නම් යම් කිසි කාර්යයක්, ඒ කාර්ය සඳහා තමුන් එකඟ වුණා නම් මිල ගණනක් ඒක ගෙවීම, ඒක රාජ්‍ය ආයතනයක් වේවා පුද්ගලික ආයතනයක් වේවා ඒ හැම දිනාටම ඒ වගකීමෙන් බැඳිලා ඉන්නවා. සමහර පළාත් පාලන ආයතන තියෙනවා තමුන්ගේ පළාත් පාලන ආයතනයේ සේවකයන්ට පඩිනඩි ගෙවා ගන්න බැරි පළාත් පාලන ආයතන. ඒ අය ඇවිල්ලා අපිට කතා කරපුවම අපිට ඒ අයටත් රාජ්‍ය ආයතනයක් විදියට අපි ඉතාමත්ම සාධාරණව සලකනවා. නමුත් අපි දන්නවා කොළඹ නගර සභාව කියන්නේ වාර්ෂිකව රුපියල් මිලියන 20,000ක් වගේ ආදායමක් ලබන ආයතනයක්. එතකොට එහෙම ආයතනයට ඒක දරන්න පුළුවන් නම් ඒක ආයතනය අපිට ගාපු එකඟතාවය අනුව කටයුතු කළ යුතුයි. ලබන නත්තල වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ක මට්ටමට ළඟාවනු ඇතැයි විශේෂඥයන් හා තෙල් නිෂ්පාදකයන් අනාවැකි පළ කරනවා. තෙල් මිල සමස්ත ගෝලීය ප්‍රජාවට විශාල බලපෑමක් කරන මට්ටමට ළඟා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ඇමරිකානු සම්බාධක නොතකා ඉන්දියාව ලබන නොවැම්බර් මාසයේදී ඉරාන තෙල් ආනයනයට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කරනවා. ගෝලීය තෙල් බැරලයක දැන්මිල පවතින්නේ ඇමරිකානු ඩොලර් 70.80 අතර මිලකයි. ඒ ඉකුත් සතියේදී ඇමරිකානු ඩොලර් 81ක්ම වූවා. ඇමරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ගෝලීය තෙල් මිල ඉහළ යාම කෙරෙහි දැඩි බලපෑම් මෙල්ල කර තිබෙනවා. ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෝලීය තෙල් ගනුම්කරුවන් ඉරානයෙන් තෙල් මිල දී ගැනීමට මැලිකමක් දක්වනවා. මෙම සම්බාධක ඉරාන තෙල් ගෝලීය වෙළඳපළට පැමිණීම කෙරෙහිද දැඩි බලපෑම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව ලබන නොවැම්බර් මාසදී ඉරානයෙන් බොරතෙල් බැරල් මිලියන 9ක් මිලදී ගැනීමට සූදානම් බවයි ඉන්දිය බලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ. එහෙත් බ්ලූම්බර්ග් පුවත් සේවය පසුගිය සතියේ වාර්තා කළේ ඇමරිකානු පීඩනය හමුවේ ඉන්දියාව ඉරාන තෙල් මිලදී නොගන්නා බවයි. චීනෙන් පසු ඉරානයේ දෙවැනි විශාලතම තෙල් ගනුම්කරුවන්නේ ඉන්දියාවයි. වර්ෂාව හේතුවෙන් දඹුල්ලේ ලොකුළුණු වගාව විනාශ වීම පිළිබඳ ප්‍රවෘත්තියක් අපගේ දහවල් 12:30 ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ විනාශ වූ ලොකුළුණු වගාවේ හෙක්ටාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි. පවතින වර්ෂාවත් සමග දඹුල්ල, ගලේවිල, සීගිරිය, හබරණ, නවුල් ඇතුළු ප්‍රදේශවල ලොකුළුණු අස්වැන්නට හානි සිදුව තිබෙනවා. පසුගිය කන්නේද වර්ෂාව හේතුවෙන් ලුණු වස්වැන්න නෙලා ගැනීමට ගොවින්ට නොහැකි වුණා. මේ හේතුවෙන් ගොවින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. වත්මන් රජයේ ගොවින්ගෙන් කිසිදු මුදලක් ලබා නොගෙන ප්‍රධාන භෝග වර්ග 4ක් රක්ෂණය කර ඇති අතර ලොකුළුණු වගාවද ඊට ඇතුළත්. මේ අනුව වන්දි ගෙවීම සඳහා රජයේ මෙම වසර සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. එම මුදල් යොදාගෙන ලොකුළුණු ගොවින්ට හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂි රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. මේ වසරේ සැප්තැම්බර් මාසයේ ලොව කාර්යක්ෂම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය තේරී පත්ව තිබෙනවා. ඒ flightstate.com වෙබ් අඩවිය සිදු කළ සමීක්ෂණයකදී. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන්වාර සංඛ්‍යාව 91% පමණ සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා.
මෙහි දෙවනි ස්ථානය ලබාගත් ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවය නිසි වේලාවට ගුවන් ගමන් සිදු කිරීම වෙනුවෙන් 86.74% වාර්තා කොට තිබෙනවා. තුන්වනි ස්ථානය ලැබුණේ ජපානයේ ANA ගුවන් සේවයටයි. ලොව නම් දරා සිටින ගුවන් සමාගමක් වන එමිරේට් සමාගම අත්කරගෙන ඇත්තේ 40% සාර්ථකත්වයක්. ඉන්දියානු ගුවන් සේවයේ කාර්යක්ෂමතාව දැක්වෙන්නේ 45% ලෙසින්. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු ලැබුව අතර එය දේශපාලනීකරණයටද ලක් වී තිබුණා. එම කාලයේදී මුල්‍යමය හා පරිපාලනමය වශයෙන් පිරිහුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයට වත්මන් රජය යටතේ පළපුරුදු හා කාර්යක්ෂමතාවෙන් යුතු කළමනාකාරීත්වයක් හඳුන්වා දෙනු ලැබුවා. දේශපාලන කරලියේ තොරතුරු ගෙනෙන පොලිටිකල් රවුන්ඩ් අප් විශේෂාංගය දැන්. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ජනනායකයෙකු විය හැකි අන්දම පෙන්වා දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා. ගල්ලෝය හදනකොට විරුද්ධ වුණා ඩීඑස්එම්. ඇලෑ ජෝන් කිව්. දකුණේ ඉන්න මිනිසුන්ව ගිහිල්ලා මැලේරියාවේ මැරෙන්න ලෑස්ති කරනවා. අද ඒ කතා කරනම කට්ටියම කියනවා අපේ ලංකාවේ තිබු ශ්‍රේෂ්ඨතම නායකයෙක් තමයි ඩීඑස්එම් නායකය. ඒ මැරුණේ හින්දා. අද හිටියනම් ඒත් බණි. බණ්ඩාරනායක මැරෙන ගමන් ඒ ඇව්ව කට්ටිය මූව මරන්න එකෙක් නැද්ද කියලා. මැරුණාම හොටු බාදි ගණන් ඌර ඌර අඬාඬ පොලිමේ ගිහිල්ලා ශ්‍රේෂ්ඨ බණ්ඩාරනායක බෝසත් බණ්ඩාරනායක ඔක්කොම ඒ මැරුණේ. මුදම වැඩියෙන්ම ශ්‍රේෂ්ඨ වෙන්න නම් කවුරු හරි ලව්ව මරා ගන්න. ඒතර තමයි වැඩිය ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්නේ ලංකාවේ ක්‍රමය. සාමාන්‍ය ශ්‍රේෂ්ඨ වෙන්න නම් මැරෙන්න ඕනේ. නැත්තම් කවුරු හරි ලව්ව වෙඩි තියාගත්තා නම් උදාර නායකයෙක් වෙනවා. ඉතිහාසෙදෙක් වෙනවා. 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් තීන්දුවක් ගෙන නැතයි නියුජ් අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. අපි කිසිම තීන්දුවක් පක්ෂයක් විදිහට අරගෙන නැහැ 2020 ජනාධිපතිවරණයේදී කවුද ඉදිරිපත් කරන්න කියන එක. ඒක තීන්දුව කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුත්‍රාධිකාරී මණ්ඩලය. 2020 මැතිවරණයට තව කල් තියෙනවා. අපි මැතිවරණයට අවුරුද්දක් එකහමාරකට කලින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන පක්ෂයක් නෙමෙයි. හරි වෙලාවට ඒ වෙලාවේ තියෙන දේශපාලන කරුණු කාරණා එක්ක ගලපලා රටේ තියෙන තත්ත්වයත් එක්ක ගලපලා දිනන්න පුළුවන් වඩා හොඳ අපේක්ෂකයක්. සියලු පක්ෂ එක කරගන්න පුළුවන් අපේක්ෂකයක්. සිවිල් සංවිධාන එකතු කරන්න අපේක්ෂකයක්. සුළු ජාතීන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන ගොඩනැංවීමට විරුද්ධව ක්‍රියා කළ ආකාරය අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතා හෙළි කළා. මම විදුලි බල මණ්ඩලයේ 6 මාසෙන් හදලා බෙන්නුව. එතුමාවම ගෙනල්ලා ආඩම්බරෙන් අපේ අමාත්‍යංශයේ රැස්වීමත් එළගුවා. සර් ඔන්න අපි අවුරුදු 15කට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ කළාගේ. බිලියන් 155ක ණය ජාතික රූපවාහිනියේ මොහන්ජි රංගනාත් අධ්‍යක්ෂණය කළ පැන් කරත්තය ඒකාංගික ටෙලිනාට්‍ය ABU රූපවාහිනී සම්මාන උළෙලේ විශේෂ ඇගීමට පාත්‍ර වුණා. එය 2018 රූපවාහිනී ජයග්‍රාහක අංශයේ ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තා. සම්මාන ප්‍රධානෝත්සවයේ පැවැත්වුණේ තුර්මිනිස්තානයේ අෂ්කාබාද් නුවරයි. සම්මාන ප්‍රධානෝත්සවයේ වාර්ෂිකව සංවිධානය කෙරෙනවා. රජරට ප්‍රදේශයේ පානීය ජල ගැටලුව තේමා කරගත් පැන් කරත් ඒකාංගික ටෙලිනාට්‍යය පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරුණා. අසදි රංගනාත් ප්‍රධාන චරිතයට පණපවනවා. ටෙලිනාට්‍යයේ ධාවන කාලයේ විනාඩි 25ක් වන්නි වේදිකාවේ ශිල්පීන්ද මෙහි චරිත රසකට එක්ව සිටිනවා. මොහන්ජි රංගනාත් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඔහු අද උදේ දිවයිනට පැමිණියා. කුමන බාධක තිබුණත් ධෛර්යවන්ත වීමෙන් ජීවිතේ ජයගත හැකි. එවැනි උත්සාහවන්ත දරුවෙකු අපට හමු වුණා ඉප්පාගමුවෙන්. මේ චමෝද්දි දිනෙත් රත්නායක දරුවා. උපතින්ම දෙයතේ ඇඟිලි නිසියාකාරව වැඩි නැහැ. ඒ නිසා පැන්සලක් පෑනක් හරිහැටි හසුරුවා ගන්නට චමෝද්දිට අපහසුයි. එම පහසුතා කිසිවක් සැලකිල්ලට නොගත් ඔහු මෙවර පහස්ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබා විශිෂ්ට ලෙස සමත් වුණා. මේ දරුවා අධ්‍යාපනය ලබන්නේ කුරුණෑගල ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ කිරිබමුණ ප්‍රාථමික විද්‍යාලයේ. ඔහු ශිෂ්‍යනායක මණ්ඩලයේ ශිෂ්‍යනායකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඔහු ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවෙක් නිසා ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා උදව් ලැබෙනවා නම් ඔහු අනාගතයේ ප්‍රදේශයටත් විශාල ගෞරවයක් දෙන ඉහළ මට්ටමට යන දරුවෙක් බව සිහිපත් කරන කැමැති. දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා දෙමාපියන්ට හරිහැටි වත්කමක් නැහැ.
මගේ මේ ලොකු පුතා එයාට උපතින්ම ඇඟිලිවල ආබාධයක් තිබුණා. ඒ ගැන එයා හිතන්නේ නැතුව ඉගෙනීම් කටයුතු කරගෙන ගියා. ශිෂ්‍යත්ව විභාගයේ හෙළින්ම සමත් වෙලා තියෙනවා. මට ගොඩාක් සතුටුයි. මම ඉතාමත් අමාරුවෙන් තමයි එයාලා බලාගත්තේ. තා මහත්තයා කුලී වැඩ කරන්නේ. මායි මහත්තයා ගොඩාක් උත්සාහවන්ත වෙනවා එයාට හොඳට උගන්වන්න. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා චමෝතය. දෙයතේ මෙන්ම පාදවල ඇඟිලි වැඩි නොමැති මොහු අධ්‍යාපන කටයුතු පමණක් නොව සියලු දෛනික කටයුතු සිදු කරන්නේ තනිවමයි. චමෝද්‍යගේ අදිෂ්ඨානය හොඳින් ඉගෙනගෙන වෛද්‍යවරයෙකු වීමයි. මම ලකුණු 181ක් අරගෙන ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා තියෙනවා. මට ගොඩක් සතුටුයි. මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුති කරනවා. මම ලකුණම වෙන්න කැමති වෛද්‍යවරයෙක්. ඔහුගේ එම සිහිනය සැබෑ කරගන්න ශක්තියක් වන්න පරිත්‍යාගශීලී ඔබටත් පුළුවන්. ඉටුකොට කල යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් සැරවු ඉවසන්නට පුළුවන්නම් ඔබත් මගේ පුතා උතුම්. මඩකලපුව සිට කොළඹ බලා ධාවනේ වූ ශීඝ්‍රගාමී දුම්රිය ගැටීමෙන් වන අලි තිදෙනෙකු ඊයේ රාත්‍රී මිය ගියා. ඒ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී. ඒ අතර කෙනෙර දෙදෙනෙකුද වෙනවා. ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිට මාදුරු ඔය ජාතික උද්‍යානයේ හරහා ගමන් කරමින් සිටියදී වන අලි අනතුරට ලක්ව ඇත්තේ. ඒ හේතුවෙන් දුම්රිය මැදිරි හතරක්ද පීලිපැන්නා. පසුගිය සැප්තැම්බර් මාසයේදීද මෙවැනි අනතුරකින් වන අලි සිව්දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. පසුගිය මාස කිහිපයේදී පමණක් වන අලි 15 දිනකු මිය ගියා. වන අලි වැඩිපුර ගැවසෙන ස්ථානවල ඉලෙක්ට්‍රොනික පරිපත සවිකිරීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වන අලි දුම්රිය ගැටීම වළක්වා ගැනීමේ අරමුණේ. කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම හොරණ ආසනයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට පූර්ණ දායකත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරණ පළාත් පාලන ආයතන නියෝජිතයන් පවසනවා. මේ බව ප්‍රකාශ කරන්නේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සහයෝගයෙන් කටයුතු කරන බව මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැඳී සිටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටම ගෙනියන්න කැප වෙලා ඉන්නවා කියලා හොරණ ආසනයේ සියලුම ජනතාවට මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. හොරණ ආසනයේ අලුතෙන් පත්වන සංවිධායකතුමා සමග වැඩ කටයුතු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට අපි එකසිතින් බැඳ සිටින බවට ප්‍රකාශ කර සිටිනවා. මහින්ද සමරසිංහ මහතුමාගේ නායකත්වයේ යටතේ මේ සියලු ක්‍රියාකාරකම් කරන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරණ ආසනය තුළ තවත් තවත් දිදුලන්න සියලු දෙනාම මේ අවස්ථාවේදී දියුරලා පොරොන්දු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීම තමයි අපි විශ්වාස කරන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමෙක් ඉන්නේ. අපි ඒ ජනාධිපතිතුමා යටතේ ඉදිරියටත් ඉන්නවා. යාපනයේ චාවකච්චේරිය මන්තුවිල් ප්‍රදේශයේ ඉදිකළ නවල කොට්ට මුදාගම්මණය අද ජනතා අයිතියට පත් කෙරුණා. එය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. සැමට සෙවන යළිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 135 වැනි ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 29කින් සමන්විත ගම්මානයට වැකිරුණු මුදල ₹1,252,000. මෙය සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. ප්‍රදේශයේ අඩුවාදෑම් ලාභීන්ට නිවාස ණය ලබා දීම ඇතුළු සමාජ සුබසාධන කටයුතු රැසක් අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මාතෘභූමිය රැකගැනීම පිළිබඳව අද දේශපාලන ශාස්ත්‍රයේ ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් අපේ විරුද්ධවාදීන් අනුගමනය කරන. රටේ තියෙන Hindu කෝවිල් ටික පුච්චලා, ඉස්ලාමීය පල්ලි ටික පුච්චලා, ක්‍රිස්තියානි කතෝලික දේවස්ථාන ටික පුච්චලා තමයි ඒ අය රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්නට යන්නේ. නමුත් ඔබලගේ අපේක්ෂාව ශක්තිමත් ආර්ථිකය, ශක්තිමත් සමාජ තලය, වේද භින්නවීම් තොරව රටක් තුල එක හා සමාන පුරවැසියන් කොට්ටාසක් හැටියට තමන්ගේ ජන ජීවිතයේ ඉදිරියට ගෙන යහපාලනයේ අපේ එකම අරමුණ ඒ ඉලක්කය කරා යෑම. අවම පහසුකම් යටතේ උද දිවයිනේ සියලු පාසල්වලට අභියෝගයක් වෙමින් වොලිබෝල් සමස්ත ශුරතා රැසක් දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකවන් සමත්ව සිටිනවා. ඔවුන් මෙම ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ දුෂ්කරතා රැසක් මතේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලය ආරම්භ කෙරුණේ මීට වසර 73කට පෙරයි. ආරම්භයේ සිටම වොලිබෝල් ක්‍රීඩාව විද්‍යාලයේ පැවතියද සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව තිබෙන්නේ 2008 වසරෙන් පසුවයි.
එදා සිට මේ දක්වා සමස්ත ලංකා ශූරතා අනුශූරතා මෙන්ම තෙවන ස්ථාන 80කට වැඩි සංඛ්‍යාවක් විද්‍යාලයට හිමි කර දීමට එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව සිටිනවා. එහෙත් ඔවුන් ක්‍රීඩාවේ නිරතවන්නේ දැඩි දුෂ්කරතා රැසක් මැදියේ. දරුවන්ගෙන් බොහෝ පිරිසක් අඩු ආදායම්ලාභී පවුල්වල අයයි. ඔවුන්ගේ මාපියන් දෛනිකව කුලී වැඩක නිරත වෙමින් උපයා ගන්නා සුළු මුදලින් දරුවන්ට අවශ්‍ය පහසුකම් හැකි පමණින් ලබා දෙමින් සිටිනවා. අපේ දරුවෝ ගොඩක් දුප්පත් දරුවෝ, දෙමව්පියෝ ගොඩක් ආර්ථික අපහසුතා මැද කම්කරු රැකියාවල කරන, කිරි කපන, තේදල් කඩන, වැලිගොඩ දාන කම්කරුගේ දරුවෝ තමයි වොලිබෝල් ක්‍රීඩා කරන්න. එදාට වඩා අද දක්ෂතා දියුණුලා තිබුණත් දරුවන්ගේ ආර්ථික මට්ටම ඒ හා සමානවමයි තිබෙන්නේ. ඔවුන් උදේ හවස පුහුණුවීම් වෙනවා දවස් පහම. ඇතම් ක්‍රීඩකයෝ උදේට කාලාපුහම හවස ගෙදර යනකම් දිවා ආරේ ගන්න විදියක් නැති ළමයි ඉන්නවා. ඉතින් ඒ වගේ අපහසුතා මත ක්‍රීඩා කරන්න. නමුත් මේ අවසරේ අපි සමස්ත ලංකා ජයග්‍රහණ වයස්කාණ්ඩ 6ක් ලබා ගත්තා. ඉතින් ඒ ජයග්‍රහණේ සියල්ලම මේ දරුවන්ගේ මහන්සිය කැපවීම. පසුගියදා නිමා වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලියේ වොලිබෝල් තරඟවලින් වයස වෘද 20න් පහළ සහ 16න් පහළ ශූරතා දිත්වේම දිනාගත්තේ මෙම විද්‍යාලයයි. අවුරුදු 18න් පහළ අනුශූරතාවද රුවන්වැල්ල ක්‍රීඩකයන් විසින් හිමි කරගනු ලැබුවා. මේ වසරේ සමස්ත ලංකා අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේදීද රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දක්වා තිබෙනවා. මගේ එකම බලාපොරොත්තු තමයි දායක කණ්ඩායම නියෝජනය කරන්න. මගේ පවුල විස්තර කිව්ව මට සහෝදරියක් ඉන්නවා, ඒ දෙක වසරේ ඉගෙනු ලබනවා. මවට පියාට ස්ථිර රැකියාවක් නැහැ. තාවකාලික වැඩ කරමින් අපි පවුලේ ජීවත් වෙනවා. අනාගතයේ රටට කීර්තියක් ගෙන දිය හැකි ක්‍රීඩාතරු රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේද සැඟවී සිටිය හැකි. අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් ඔවුන් හඳුනාගත හැකි වනු ඇති. කැමරන් රාජ්‍යයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා. ජනාධිපති පෝල් බියා මෙවර තරඟවදින්නේ 107 වැනි දුරකාලය සඳහා බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. ජනාධිපතිවරණ ඡන්ද විමසීම රට වේලාවෙන් අද උදෑසන 8ට ආරම්භ කෙරුණා. පස්වරු 6ට එය අවසන් වීමට නියමිතයි. ලක්ෂ 60ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ දැඩි ප්‍රචණ්ඩ ක්‍රියාවලින් යුක්ත වූ බවයි වාර්තා වන්නේ. 85 හැවිරිදී ජනාධිපති පෝල් බියාට එරෙහිව තරඟ වදින්නේ විපක්ෂ කණ්ඩායම් කිහිපයකින් සමන්විත සන්තානයක්. කැමරුන් ජනාධිපතිවරයා එරට බලයේ හොබවන්නේ 1982 වසරේ සිටයි. අප්‍රිකාවේ දීර්ඝතම කාලයක් පාලනයේ රැඳී සිටින නායකයා ලෙසද කැමරුන් ජනාධිපති පෝල් බියා සැලකෙනවා. දෙදහස් දහ අට දහ නවයෙන් පහළ ආසියානු යෝන් ක්‍රිකට් කිරුළ හිමි කර ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. අනුශ්‍රීණුනේ ශ්‍රී ලංකාවයි. තරඟාවලිය පැවැත්තුනේ බංග්ලාදේශයේදී. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවර 50 අවසානයේ කඩලු 3කට ලකුණු 304ක් රැස් කළා. දක්ෂ ප්‍රතිහරමක නිරතු යෂාවී ජිස්වාල් ලකුණු 85ක් ලබා ගත්තා. නායකත්ව ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවේ සිම්රන් සිං නොදවි ලකුණු 65යි, අයේෂ් බදෝනි නොදවි ලකුණු 52යි, කලන පෙරේරා, කල්හාර සේනරත්න සහ දුලිත වෙල්ලාලගේ කඩුල්ල බැගින් තබා ගත්තා. ලකුණු 305ක ඉලක්කයක් හඹාගේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කරගත හැකිවේ ලකුණු 160ක් පමණයි. නිෂාන් මදුසංක ලකුණු 49ක් සහ නවුත් පරණවිතාන ලකුණු 48ක් රැස් කළා. ඉන්දියාව වෙනුවෙන් හර්ෂ් ටයිගේ කඩුලු 6ක් බිඳ හෙළුවා. 18 වැනි කොළඹ මැරතන් ජාත්‍යන්තර ධාවන තරඟාවලිය අද නිමා වුණා. බෞද්ධාලෝක මාවතෙන් ආරම්භ වූ ප්‍රධාන තරඟය මීගමුව වෙරළ උද්‍යානයේ අවසන් වුණා. තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට අධික පිරිසක් එක්ව සිටියා. කිලෝමීටර 5, 10, 21 සහ 42 යන දුර ප්‍රමාණ යටතේ තරඟ පැවැත්තුණේ. රටවල් 49ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් තරඟාවලියට එක් වුණා. කාන්තාංශයේ තෙවැනි ස්ථානයේ නාවික හමුදාවේ SPK පෙරේරා සහ දෙවැනි ස්ථානයේ කෙනියානු ක්‍රීඩිකා එමිල් ජෙප්කොවිච් හිමි කරගත්තා. ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ කෙනියානු ජාතික මාග්‍රට් ගුවානා විසින්. පිරිමි අංශයේ පළමු, දෙවන හා තෙවැනි ස්ථානයේ හිමි කරගත්තේ කෙනියානු ජාතිකයන්. දේශීය ක්‍රීඩකයන් අතරින් ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ අමිල සනත් කුමාර. ඔහු සමස්ත තරඟාවලියේ පසුුණේ 30 වැනි ස්ථානයේ. කතාවේදී ඔවුන්ගෙන් තර්ජනයක් කෙල්ල වුණා. The most anticipated of men's category. ශක්තිය තමයි තිලක් වීරසිංහ මහතා සභාපති ලංකා ස්පෝර්ට්. ඒ සමගින් ජාතික පුවත් විකාශය නිමාවට පත්වනවා. අයබෝවන්.